ಹಬ್ಬ ತ್ರಸ್ತವಾದಿ ಸಂವಿಧಾನ ಅದು ಕ್ರಿಯಾನ್ವಿತೆಯ ಬಾಬಾ ತ್ರಸ್ತವಾದೀನ್ ಎಕ್ಸ್ಪ್ರೆಸ್ ಫಲ್ ನೌಕಾವೆ ಮುದ್ದಲ್ ಸೊಯಾಯಿ ඒ පරවත බියල් කාලගන්නේ හත්ති ලව්වේ මොකද මම්මේ උඹලා කොණ්ඩ බූගාගෙන නෑ අපි හිම ජරාවක් ගාගත්තනේ නොක්කට බිම්මේ මොක කරේම ගඳක් එනවද බොන ගඳක්ද නෑ නිකන් මේ අමුතු යාදී ගඳක් වගේ එනවද යකුනේ මම කිව්වේ උඹලා මේ මොනවද තත්තේ බූගාගෙන කරන්න කියලා කොණ්ඩ බාලා ආ කොණ්ඩ බෑ ඒක ඔට්ටුවක් නේ ලොක්කා උඹල මොනවට ඔට්ටුව ඇල්ලුවේ කියපල්ලා පරවත උඹ කියනද මං කියද ආසියා කප් එකේ දාගෙන ඇවිල්ලා තමයි අප්ගන් කාර්යෝ ගහලා ගියේ. බං ආසියා තියෙනවා කියන්නේ කොහොමද දිනුම් කියන එක නේ. අයිසේ වින්න ගතේ නේ ලොක්කා. අයියෝ ඒක තමයි මොඩින්නේ කියන්නේ. මීට පස්සෙත් ඔයගේ ගොන් වැඩ කරන්න එපා. මම ඒකනේ ඔය මැච් බලන්න නැත්තේ බං. ආ අපිට තිබ්බේ ආසියා දිනනවා කියලා අල්ලන්නේ ලොක්කා. ආසියා හේර පොරව බූරු කොමෙල්ලුවා. ඊටද කුන්නේ නේ ලොක්කා. රත්නේ තියන්නේ බං උඹලා දෙන්න බූරුවෝ දෙන්නෙක් නේ උඹලා දෙන්න ඔට්ටු පෙරදිලා කොණ්ඩේ බූගා ගත්තට කමක් නෑ මෙතන මේ කිරිබබා ත්‍රස්තවාදී සංවිධානයේ නම විතරක් කැත කරන්න එපා හරිද මේ අනේ ලොක්කා මුළු කජු පිස්තානේම නම කැත වෙලා තියෙද්දි ඕක මොකද්ද ලොක්කා හේය යෙම බෑ අපි ඇවිල්ලා ත්‍රස්ත ත්‍රස්තවාදී ඒ ගැන් ලුකා ත්‍රස්ත විමර්ශන කොට්ටාසෙට ළඟදීම අපිට යන්න වෙයි කියලාද නෑ නෑ ත්‍රස්ත විමර්ශන ඒකකින් අල්ලන්නේ බං ආණ්ඩුවට විරුද්ධ උද්ඝෝෂණ කළා නම් හරිද කොඩිය දාලා ඇඳේ නිදාගත්තා නම් පූල් එකට බැහැලා නෑවනම් ඒකේ සබන් ගෑවනම් එතන තියෙන දුරකථන පාවිච්චි කළා නම් ෆ්‍රිජ් එක අරලා බලලා ඒක ඇතුලේ තිබිච්ච ආභාග මොනවාරි තිබිච්ච කෑවනම් බිත්තිවල ඇඟිලි පාරවල් තිබ්බනම් ඒව කළා නම් තමයි බන් ත්‍රස්තවාදී පනත යටතේ අත්තරංගුවට ගන්නෙ දැන් ඉතින් පර්වත පියල් කාල කන්නේ බල දෙන්න බකමූණ දෙන්න වගේ මගේ දිහා බලන් ඉන්නේ නැතුව කියපල්ලා යකුනේ මට සල්ලි එන විදිහක් මේ ලොක්කා මේ කපි වගේ කොණ්ඩේ බාගෙට බූගාපු බකමූණ ඉන්නවද ඇයි බකමූණ නිකම් මේ බුකම් වගේ ඉන්නේ නැතුව කියපියව් සල්ලි එන විදිහක් මේ ලොක්කා අපි එළියට ගිහිල්ලා මේ අත්තල්ලගෙන ඉමු හරිද එතකොට කෙලීම ඇට වැටෙනවා මොනවා මොනවද උඹ කියන්නේ ඇට වැටෙනවා ඇට වැටෙන්නේ කොට්ටම්බ කාලද වවුල්ලු අනේ ලොක්කමි මේ වවුල්ලුයි බකමූණුයි ලොක්කට මොකද්ද ගහලා තියෙන නිසාජල පිස්සුව හා යකුනේ මේ අහපල්ලා දැන් මට කියපල්ලා කොහෙද ඔය කියන ඇට වැටෙන්නේ කියලා මං හිතන්නේ කවුන්සිලේ ලොක්කා මොනවා එහෙම වැටෙන ඉඳන් ලොක්කාර හැමති කෙනෙක් අත් දෙක අල්ලගෙන හිටියේ වැටෙනකන් ඉතින් මං එහෙම අත් දෙක අල්ලගෙන ඉන්නකොට මොනවද වැටුනේ පරිප්පු පරිප්පු අයි දැක්කනද ලොක්කා දෙන්නේ කලන්නේ උඩින් හලනවා යටින් අල්ලන් ඉන්නවා මොනවා පරිප්පු ඩල් ඩල් එහෙමනම් උඹලා දෙන්නත් මෙතන ලත ඉන්න නැතුව එළියට ගිහිල්ලා දුවලා ඉක්මනට අත් දෙක අල්ලන් ඉඳ පල්ලා ඒ පරවතේ ලොක්ක කිව්ව අතල් ගන්න කියලා ටක් ගාලා අත දීපන් ඉතින් බා තල්ලපන් වෙන කොයිද අල්ලන්නේ හේයි හේයි මුකලම් බස් පොලස් කොටරුවනේ උඹලට අතල් අල්ලගෙන මෙතන ගස් වටේ දුවන සින්දු කියන්න වගේ නෙමෙයි ලැහස්ත වෙන්න කිව්වේ උඹල දැන් ඔය ලේන්සු හංගන්න දාදන්නේ බං හංගන්න ලේන්සු නෑ ලොක්කා අතිසියකට මේ අත පීදාන්න අරවා මේවා කෝටම් පාවිච්චි කරන්නේ ෂර්ට් එකම තමයි එහෙම නැත්තම් ලොක්ක ලොක්කයි කාමරේ දොරට දාලා තියෙන දොරේදී තමයි අයියෝ යකුනේ උඹලම නේද දැන් කිව්වේ එළියට ගිහිල්ලා අත් දෙක දික් කරගෙන හිටියාම පරිප්පු අනම්මනම් ඇට වර්ග වැටෙනවා කියලා ආ ඕනි ලොක්කා අන්න ඒව ගන්න එළියට ගිහින් අත් දෙක දික් කරගෙන හිටපල්ලා යම පරොති යම යම කිලි බබා ත්‍රස්තවාදී සංවිධානය හේයි හේයි පරවද බියල් කාලා කන්නේ ලොක්කා කො කො බම් පරිප්පු කො උඹලගේ අතවල පරිප්පු කො ඒවා ගෝණි වලට පෙරවුවද මොන ගෝණිද ලොක්කා
අත්තල්ලගෙන හිටියා වැටුණු පරිප්පුවක් නෑ ලොක්කා අපි නිකන් පරිප්පු කෑවා ගොන් හරකුනේ දැන් උඹලම නේද කිව්වේ එළියට ගියාට පස්සේ පරිප්පු වැටෙනවා කියලා ඉතින් ලොක්කා පරිප්පු වැටෙනවා කො ඇමරිකන් කාලේ හිටියේ නෑනේ ලොක්ක උඩින්නම් හලන්න ආ බෝම්බල මොකක් කර යෝජනාවක් ගෙනාවොත් මෙලෝ රහක් නෑ ඒකනේ ලොක්කගේ වගේමයි මොකක්ද කිව්වේ කියපා නෑ මං කිව්වේ ලොක්කගේ යෝජනා කොච්චර හොඳ ඒවා තියෙනවද ඒ උනාරේ කිසිම දෙයක් ප්‍රයෝජනට ගන්න බෑනේ අන්න ඒක තමයි මම මට නේද කිව්වේ සුද ලොක්කා මම මේ කිව්වේ අපේ කාලා ගන්නිට මෙලෝ වැඩක් නෑ මු ඉඳලා ඉඳලා ගෙනාවත් ගොම් ගොම්ම ගොම් ටිකක් තමයි කියන්නේ අන්තිමට පරිප්පු තියා බටේරු වැඩක් නෑ මෙතන මේ ඔය පරිප්පු ගෙල්මල වැඩක් නෑ මගේ ගව තියෙනවා බං නියම අදහසක් අන්න ලොක්කා කියන්දකො ලොක්කා අපි ඒක නොවලහා ක්‍රියාත්මක කරමු ලොක්කා මේ මෙතන වලහෙක්ගේ කතන්දරයක් නෑ බාම් මෙතන කෙලින්ම තියෙන්නේ නැවක සීන් එකක් අපර ඉරිහි ඒකනේ ටයිපටනික් එකේ මේ නැවද ඔය තියෙන්නේ ටයිපටනික් නෙවේ බං ටයිටනික් ටයිටනික් ආ ටයිටැන්කිය මගුල බං බල පටලවනවා ටයිටනික් මගුලක් නෙමෙයි මේ එලා මොක සීන් එකක් තියෙන ලොක්කා මේ කැවිල්ලා එස්පස් පර්ල් අපටසිරි එක්ස්ප්‍රස් දැන් ලොක්ක කියද යන්නේ ඕක අපි කලින් ස්ටේෂන් එකට යන්න වෙයිනේ නැත්තම් කමේ කෝච්චිය අල්ලගන්න වෙන්නේ නෑනේ අයියෝ නැවක් ගැන කිව්වහම ඔබ කෝච්චි මගුල ගැන කියන්නේ මොකද ඉතින් එක්ස්ප්‍රස් කියලා කිව්වේ ඒ කියන්නේ මේ නැව කොහෙවත් නවත්තන්නේ කලින්ම කජුවිස්ථානේ ලොක්කා හරියාසේ ලොක්කා ඒ වගේ එක්ස්ප්‍රස් නැවක යන්න ඒ කාලගන්නේ පර්වත පියල් ලොක්කා දැන් උඹලා කරන්න ඕනේ මම මේ කියන එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් හම්බ වෙච්ච සල්ලි ටික ගන්න එක. ඒකෙන් ලුකා එක්ස්ප්‍රස් පර්ල් නැවේ සල්ලි පුරවල තියෙනවා. අපිට පීනගෙන ගිහිල්ලා ගණ්ඩායි තියෙන්නේ නේද? යමං පර්වති. මොකද මං යමං ඉඳහන්කෝ. කිරි බබා ත්‍රස්තවාදී සංවිධානය. දැන් උඹලා ඔය විස්තර ටික ඔක්කොම ආගෙන දෙන්න හදන්නේ. දැන් ලුක්ක කිව්වේ ලුක්ක සල්ලි දිනවා පර්ල් නැවේ ගන්න කියලා. දැන් ගන්න මොකද්ද ඔබ ගන්න හදන්නේ සල්ලි සල්ලි මොසලයිනේ එහෙම ගන්න බෑ බං ඒවා ඒකද බං කියන්නේ දැන් ලොක්ක කිව්වනේ මේක එක්ස්ප්‍රස් නැවක් කියලා ඒ එක්ස්ප්‍රස් නැවක් නම් කොහොමද බං ඕකට නගින්නේ අපි දුවල දුවල ගිහිල්ලා ස්ලෝ වෙද්දි ටක් ගාලා නෙවෙල්ලමු දුවල දුවල ගිහිල්ලා නැවට නගිනවා කියන්නේ ඔබ හිතුවේ මේ නැව යන්නේ පාරේ කියලාද කොම් මොසලයා පාර නෙමෙයිද යන්නේ පාරේ කොහෙද බං නැව යන්නේ නෝගියර පාරවල් දිනා මූදිනේ මන් නෝ යන්නේ අපඩදරි දැන් අපිට මූදි දුවන්න බෑනේ වා ඉතින් ගොනෝ උඹනේ කිව්වේ මූදි දුවලා ගිහලා ඩක්කල පැටල් කරලා නගින්න ඕනේ කියලා නැවට නෑ ලොක්ක නේද කිව්වේ ලොක්ක නෙමේ උඹ කිව්වේ ඈ ගොන් හරකුනේ එක්ස්ප්‍රස් පර්ල් කියන්නේ බං ගිනි ගත්ත නැවක් ඒ දින ලොක්ක ගිනි ගත්ත නැවේ කොහෙද සල්ලි තියෙන්නේ අයියෝ හැම එකම පටලවනවා කවුද දැන් තොපිට කිව්වේ ගිනි ගත්ත නැවේ සල්ලි තියෙනවා කියලා ඒ මේ බලංගු මෙයාමනි බං කිව්වේ ඒක නියන් ලොක්ක කිව්වේ නැව පුරෝලා පෙට්ටි ගානක සල්ලි තියෙනවා කියලා ඈ කියන එක හරියට ආගනින්න පඬිත වෙන්න නැතුව මම එහෙම කතාවක් කිව්වේ නැ ගොන් හරකුනේ ඕ පූ ලොක්කගේ සර මේ ලොක්කා මේ ෂුවරකට මොකක් පල්නාවක් වෙන්න ඇති ඒකනේ ඔකට ගිනි තියන්න ඇත්තේ එක්ස්ප්‍රස් වාරේ වැඩක් නෑ ඔක පල් පල් නෙමේ බං පර්ල් ආ මේ පර්ල් අයියා පර්ල් අයියා පර්ල් අයියා නෙමේ පර්ල් මම කියන්නේ පර්ල් කියන්නේ බං මේ මුතු ආ අපේ ගෙවල් ළඟ මුතු අපි මුතුක් තව පොඩි ගානේ එක්කරවස්සේ දෙක්කෙම නෑ බං බදලා ගියා ගියාම ඕ බදලා ගිහිල්ලා ඇවිල්ලා තිරියා ඒකෝර මං ඒ ගියා පොට කියන්නේ බං මුතුක් 61ක් එක බැලලා ගියා අන්තිමට අපි හෙදට අල්ලපු ගෙදර ගියා සිරිපාල අයියත් එක්ක දැර බැලලා ගියා අන්න ඌටියක් වසයි උනායිට අන්නේ ඊට පස්සේ උගින් පන්නන්න ගිහිල්ලා තමයි සිරිපාල අයියා කාපු මුළු පාරෙන් තමයි ඔය දැන් ඒක ගීක පවුල් කන්නේ කිරි බබා ත්‍රස්තවාදී සංවිධානය පර්වත පියල් කාල කන්නේ හොඳට අහ ගන්න වලා මම මේ මොනවද කියන්නේ කියලා කියන්නේ ලුක්කා කවුද වලා අපි දෙන්න විතරක් ඉන්නේ
හැබැයි මම කියන්නේ හොඳට අහගනින්න කියලා. ඔය එක්ස්ප්‍රෙස් ප්‍රෙල් කියලා කියන්නේ ගිනි ගත්තනේ බබන්. ලොක්කව කලින් කිව්වනේ. ඒක තමයි ආයේ හොඳට අහගනින්. මේ ලොක්කා. ඒකට ඔය ගිනි ගත්තනේ වේ සල්ලි කොහමද බියන්නේ? මේ වලු වෙලා නැත්te. අපි ඒව මෙහෙ ගෙනල්ලා අපව අලවනවද? අම්මා පල්ලා අලු කොහමද බං අලවන්නේ? අලු ටිකක් තිබ්බනම් මම දෙනවා ඔබගේ කට පිරෙන්න. ආ දත්මදින්. ඒ නැව ගිනි ගත්තේ බං අපේ මේ කජුබිස්තානේ වරය කිට්ටුව. මේ ගිනි තිබ්බද ඔකට? දන්නේ දන්නේ එහෙම දන්නේ මොකක් හරි මගුලක් වෙලා ඒක ගිනි ගත්තා අපිට ක්‍රමේ වැඩක් නැ බං. හරි ලොක්කකින් කියන්නකෝ. ඒක ගිනි ගත්ත නිසා ඒකෙන් කජුබිස්තාන් පරිසරයට මූදට වෙච්ච හානියට නැව වෛද්‍යකාර සමාගමෙන් හෙන්න ගාන ගෙව්ව අපිට. අපට සිරි ලොක්කගේ කවුන්ට් එකේද තියෙන්නේ? උසම් උසම් පරොතේ උසම් ලොක්ක කියන්නේ ඒක තමයි. ලොක්කගේ account එකෙම උස්සන්න කියලා තමයි ලොක්කෝ ඒ කියන්නේ. මම බින්න තියා පියව්. උස්සම උස්සම කියලා මා උස්සුවේ මොකටද උඩට? හරි එක කකුල තියන්න. දැන් ලොක්ක දාස්පති එක්නේ ලොක්ක. ගොන් හරකුනේ අපිට ලැබුණා කියලා කිව්වේ මේ මට නව මට උඹලට නෙවෙයි කජුබිස්තාන කියන රටට තමයි එන්නේ නැව් අයිතිකාර සමාගමෙන් මා විශාල මුදලක් ගෙව්වේ බං. ආපෝ එහෙනම් දැන් නැතුව ඇති ලොක්ක. මේ කජුබිස්තානේ ඉන්න හොරුන්ගේ හැටියට දැන් බඩු මිසින් ඇති ලොක්ක. ඒක තමයි බං මම මේ කියන්නේ. අපි කොහොම හරි මිසින් වෙච්ච සල්ලි ටික තියෙන තැන හොයාගත්තනම් අපේ ප්‍රශ්න ඔක්කොම මිසින්. එහෙනම් ලොක්කා මොකක්ද දැන් අපි කරන්න ඕන? ඒයි උඹලා දන්නවනේ අපිත් එක්ක සම්බන්ධකම් තියෙන මැති ඇමති වරුන්ගේ සෙට් එකේ හොඳම හොරු කවුද කියන එක අන්නේ කම්බ හොරකම් කරන මැති ඇමති ගොල්ලගේ ගෙවල් වලට ගිහිල්ලා හොරකම් කරන් තියන් ඉන්න එක්ස්ප්‍රස් පර් නැවෙන් හම්බෙච්ච වන්දි සල්ලි අරගෙන වරෙල්ලා. අයියෝ බං සිම්පල් දෙයක් නේ බං. හැබැයි පොඩි අවුලක් තියෙනවා බං. මොකද්ද බං? මේ අර කම්බි හොරු කවුද මේ මොකද අරන් ඉන්නේ කිව්වේ? පොට හොයලා බලපන්කෝ ලොක්කගේ මේ වත්ත වටේ තියෙන කම්බි ටික මේ කපලාද කියලා. අයියෝ යකුනේ කම්බි හොරු නෙමෙයි බං උන් කම්බ හොරු. කිරි බබා ත්‍රස්තවාදී සංවිධානය. මේ පරදේ ඔය ඉස්සරහදී දොර අරපු ගමන් ඇමතුමායි කාවලට යන්න පුළුවන් රයිට්? මේ දොරද? ඔව් බං මේ දොර. අයියෝ මට නම් එපා වෙලා තියෙන්නේ බං. මෙච්චර වෙලා දොරවල් 10කටත් වැඩි හරිනවා ඇතුළට එනවා හරිනවා ඇතුළට එනවා උඹේ වැඩි මේක ඇස්සේ තමයි හැමතියා ඉන්නේ ගිහි හරිනවා මමත් යනවා දැන් දොරවල් 15 ඉන්නේ. ඒම තමයි බං හැමදూరు ඉන්නේ ටිකක් ඈතට වෙන්න. අනේ ඵලයන් බං යන්න. ආ මේ ඉන්නේ ගහක් ගලක් වගේ. ඵලංකු බං අපි මෝ ඉන්නේ සැපි කෙලි ගොඩක් කරලා ඉවර තමයි දැන් මේව කණ්ඩ පටන් අරන් තියෙන්නේ. මං හිතන්නේ මේ ටිකත් කාලා ඉවරලා ආයි කෙලි පටන් ගනී වකි. ලී කිලි වෙන්නේ නැති නේද බං? ඔව් මොනවා හරි කෙලි තමයි. දැන් අපි ආවේ අමිතත් එක්ක කතා කරන්නද නැත්නම් හොරගම් කරන්නද? පිස්සුද බං. අපි ආවේ අමිතියට නොකිය. උගේ දේවල් හොරගම් කරන්නද බං? දැන් අපි ගිහින් බලන්න ඕනේ කාමරේ ඇතුලේ තියෙන එක්ස්ප්‍රස් පාල් නැව. නැව බිහි නෑ බං. නැව ගිනි ගත්තනේ. අයි බලන්න සල්ලි තියෙන ලාච්චුව මොකද්ද කියලා. හරි. බේනං හිමීට පාත්තිලා පාත්තිලා උතරින් පලයන් හරිය. මං කෙලිම මෙතන එන්න. උඹ එළියට නියන්න හදන්නේ. හරි බං දෙන්නේ කොයි වෙලෙද වැඩක් නෑනේ. තේරුණාද? බැරි වෙලාවක අපි මාත් තුනා කියලා හිත බං. ඒ මොනොත් කවුරු හරි කියලා ලොක්කට කියන්නේ කින්නේ බෑ. තොර මං ගිහලා කියන්න. නෑ නෑ මං මාටුර මං කියන අන්න උඹ එළිය ඉන්නවා කියලා. එහෙම කරන්න එපා බං. දෙන්න එකට නේ ආවේ. මම වෙනම ඉන්න. ඒ
ඒ බං මාර කේසගෙන බං එක ලාච්චුවකවත් එක රුපියලක්වත් නැණි බං දැන් මේ අපි ගිය හැම ඇමතියෙක්ම ගෙදර යෝකනි බං තත්ටි මං හිතන්නේ සේරම මේගොල්ලෝ වෙන කොහරි පටවල නේද බං කොහේ පටවන්නද බං එහෙම පටවන්නේ බෑ පොදු හැමතැනම පටවපු තැන් වල නිරීක්ෂණයට භාජනය වුණානේ බං අපි කෙලිම ඇමතුමාගේ සීන් එක අහමුද නෑ අපි කෙලිම ඇමතියාගේ ළඟට ගිහලා ඉස්සලා හරි අපි ආමු සල්ලි කොහෙද තියෙන්නේ කියලා වස්තුව කියන්න කියලා කියනවා කෙලි බබා ත්‍රස්තවාදී සංවිධානය හා මට මේ කොල්ලෝ දෙන්න හොඳ හැටි දැකලා පුරුදුයි අපි 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 තත්වාතේ හොඳ ගුලි වාගයක් ගෙනාපුවා තියෙනවා දෙන්න දෙන්න ඉම්බලෙන් උරච්ච කරලා කණ්ඩ තියෙන්නේ තත්වාතේ නෙමෙයි මේ තත්වාදි ආ බයෙන්ද බවුන් වල්ලන්නේ මේ ඕනේ තත්වාදි වැඩක් කරලා හිටිය හැකි අපි නුඹේ දැන් තමයි ඇඟට ලේටික් කිලිමි දැන් මොකටද මේ ආවයි කිව්වේ නෑ නේද නෑ නෑ ඇත්තම මේ ඇමතුමා අපි ආවේ අර සල්ලි කොයිද කියලා බලන්න මොන සල්ලිද සල්ලි කියන්නේ අර මේ මොකද මේ අර නැවක් කිනි ගත්තේ ඔව් අන්නේ නැවෙන් හම්බෙච්ච සල්ලි අයියෝ නියරේ කෝ ගැඩන්නේ ඇමතුමා ඇමතුමා උඹලට කියන්න බං උඹටම කියන්න අවුරුදු ගානකට ඉහත ඉඳන් අපේ තාත්තලා සීයලා අත්මුදු පරම්පරාව එක්ක වෙලා හදපුගේ මේ කාල කන්නේ හැත්තේ දා ගිනි තිබ්බනේ බං පී ඇත්ත මේකේ ගිනි තියලත් මෙච්චරක් මට හදාගත්තනේ ඔව් ඉතින් ජනතා අරමුදලින් අපි වෙන් කරගත්තනේ බං මේ බලංකෝ කී ගිනි තියලා නිතර හදලා ඉවරයිනි අනේ උඹලට කියන්න ඔය නැවෙන් ගත්ත සල්ලි කොට මය ගාවත් එක්ක කරන්න තියන්න රටේ උන්ට බෙදන්න කියලා අනේ ඉතින් ඉතින් ඡන්ද කාලෙට අපි මේ නිකන් නෙමේ ඡන්ද කාලෙට ඉතින් බං උඹලට කියන්න මේ ගිනි තිවිල්ල හින්දා එක රුපියලක් ඉතුරු නැහැ කියාංකෝ අනේ අපි මේ බලංකෝ එතකොට මේ ඩොලර් ඉතුරු නැද මොන ඩොලර්ද ළමේ උඹලට කියන්නේ සාක්කු ප්‍රහාරයේ සම්පූර්ණ විස්තර ඇතුළත් ලිපිගොනුව තිබ්බා මහ බැංකුව වඩපු යෝන්ගේ සම්පූර්ණ විස්තර ඇතුළු ලිපිගොනු තිබ්බා සීනිබදු පොල්තෙල් බදු එකී මෙකී නොකී සේරම වංචාවල් වල සේරම විස්තර නම් පිටින් තිබ්බේ ඔක්කොම ගින්නි ගත්තා ගින්නට අහු වුණා අපරාධ බං ඒ ටික තිබ්බනම් මෙලහකට මේ සේරම ප්‍රහන්න විසඳලා රට ගොඩ ගන්න තිබේ සල්ලි ටික හොයාගත්තන පී මොන අපරාධයක්ද ඒ ගින්නට අහුවෙච්ච වෙලාවේ ඇමතිතුමත් ඒ ගින්නටම අහුණා නම් මොන තරම් වාසනාවක්ද කෙලි බබා ත්‍රස්තවාදී සංවිධානය